අපි මේ කතා කර කළ ඉල්ලුම මේ කතා කරපු ඉල්ලුම ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. එතකොට ඒ සාධක මොනවාද කියලා අපි බලමු. ඉල්ලුම සඳහා බලපාන සාධක. इल्लुम संदहा बलपान साधक पलविनी साधकी तमा पलविनी साधकी अर कता करपु इल्लुम एल्लुम संदहा बलपान साधक पलविनी साधकी वेन्ने अपी सलका बलन बांडे मिल सलका बलन्ने अपी अध्ययन करन्ने सहल्लं सहल्वल मिल අපි අධ්‍යයනය කරන්නේ පරිප්පුණං පරිප්පුවල මිල එහෙනම් සලකා බලන බාණ්ඩේ සලකා බලන බාණ්ඩේ මිල අපි මේක සංකේත සංකේතයක් විදියට දානවා පි පි බාණ්ඩේ මිල දෙවෙනි එක තමා මේ සලකා බලන භාණ්ඩයේ මිල විතරක් නෙමෙයි මේ සලකා බලන භාණ්ඩයේ මිල විතරක් නෙමෙයි මේ සඳහා බලපෑම් එල්ල කරා මේ මේ භාණ්ඩයේ මිලට අමතරව අනිකුත් භාණ්ඩවල ඒ කියන්නේ මේ භාණ්ඩයට සම්බන්ධ වෙන प्रयोजन मे सहाल मिल सहाल मिल पिटीवल मिल अभी सरकार सहाले पिटीवल मिल पिटीवल मिल बलपैम के सहाल मिल एक पारिभोगिक उत्साह अड मिलट बांडे मिलदी गमंगे आदाय सरीदर पिटीवल मिल अडुअपी අපි මේ සලකා බලන සහල් කියන බාණ්ඩේ සහල් කියන බාණ්ඩේ ඉල්ලුම අඩු වෙනව නේද මොකද සහල් පරිභෝජනීය කරන්න නැතුව පිටි පරිභෝජනීය කිරීම සඳහා පාරිභෝගිකයන් යොමු වෙනවා එහෙනම් දෙවනි සාධකය වෙන්නේ සම්බන්ධිත බාණ්ඩවල මිල සම්බන්ධිත භාණ්ඩවල මිල අපි එක p n කියලා අඳිනවා ඒකම පාරිභෝගිකයාගේ ආදායම ආදායම වැඩි වෙන්න වැඩිපුර විලදී ගන්න ආදායම අඩු වෙන්න භාණ්ඩ ඉල්ලුම අඩු කරනවා නැත්නම් මිලදී ගැනීම අඩු කරනවා එහෙනම් පාරිභෝගික ආදාය අපි එක y කියලා අඳිනවා අපි එක y කියනවා ඊළඟ
පාරිභෝගිකයාගේ කැමැත්තත් අවශ්‍යයි පාරිභෝගිකයාට ආදායම තිබ්බත් නැත්නම් සලකා බලන භාණ්ඩයේ මිල ගැලපුණාට ඒ මොනා තිබ්බත් වැඩන්නේ මේ භාණ්ඩෙට කැමැත්තක් තියෙන්නත් ඕන දැන් සමහරු පරිප්පු කන්න කැමති නැහැ සමහරු බත් කන්න කැමති නැහැ සමහරු පාන් කන්න කැමති නැහැ සමහරු කරවිල කන්න කැමති නැහැ අන්න ඒ වගේ එහෙනම් මේ භාණ්ඩයට කැමැත්තක් තියෙන්න ඕන පාරිභෝගික පාරිභෝගික අභිරුචිය නැත්තම් කැමැත්ත ඒක කී කියලා දාන්න ඊළඟ අනාගත අපේක්ෂා අනාගත අපේක්ෂා අනාගතේ අපේක්ෂාව මොකද්ද අනාගත අපේක්ෂා හරි අනාගත අපේක්ෂා අනාගත අපේක්ෂා අපි e x කියලා ගන්න e x කියලා ගන්න අනාගත අපේක්ෂා e x එතකොට අනාගත අපේක්ෂාවක් කියන්නේ අනාගත අපේක්ෂාව අනාගත බලාපොරොත්තු අනාගත බලාපොරොත්තුව අපේ තුම් මෙහෙම අපි ඉඩම් මිලදී ගන්නවා ඉඩම් මිලදී ගන්නේ අනාගතයේදී මේ භාණ්ඩයේ මිල ඉහළයයි කියලා බලාපොරොත්තු වෙනවා අනාගතයේ මේ භාණ්ඩයේ මිල ඉහළයයි කියලා බලාපොරොත්තු වෙන අපි මිලදී ගන්න. එතකොට ඉඩම් මිලදී ගන්නේ අනාගතයේ මේ ඉඩම ඉහළයයි කියලා මිල ඉහළයයි කියලා බලාපොරොත්තු වෙනවා. අනාගත අපේක්ෂාව අනුව මේ ඉඩම කියන භාණ්ඩයේ මිලදී ගැනීම නැත්නම් ඉල්ලුම ඉහළ යනවා. එහෙනම් අනාගත අපේක්ෂා මේ ඉල්ලුම අඩු වෙන්න වැඩි වෙන්න බලපෑම් එල්ල වෙනවා. ඊළඟ ගණන් කරුවන් සංඛ්‍යාව. ගණන් කරුවන් සංඛ්‍යාව ගණන් කරුවන් සංඛ්‍යාව n ගණන් කරුවන් සංඛ්‍යාව n එතකොට ගණන් කරුවෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා මේ භාණ්ඩ මිලදී ගන්න ගණන් කරුවෝ දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ජනගහනය කෝටි 2යි ඉන්දියාවේ කෝටි 40ක් නැත්තම් විශාල ජනගහනයක් ඉන්නවා. එතකොට ලංකාවේ භාණ්ඩයක් අපි දුමු වාහනයක් නිෂ්පාදනය කරනවා අපි. වාහනේ ලංකාවේ අලෙවි කරනවට වඩා වැඩි ගණන්කරුවෝ සංඛ්‍යාවක් ඉන්දියාවේ ඉන්නවා. එතකොට ලංකාවට වඩා ඉල්ලුම වැඩි ඉන්දියාව තුල. එහෙනම් ගණන්කරුවන් සංඛ්‍යාව වැඩි වෙන්න ඉල්ලුමත් වැඩි වෙනවා. ඊළඟ කාලගුණික තත්ත්වය කාලගුණික තත්ත්වයන් අපි W කියලා කියනවා කාලගුණික තත්ත්වයන් W කියලා කියනවා එතකොට කාලගුණය දැන් මේ දවස්වල වහිනවා ඒ වැස්සත් එක්ක කුඩ සඳහා තියෙන ඉල්ලුම කුඩ දැන් වෙළඳපළේ කුඩ වැඩියෙන් විකිණෙනවා
එතකොට සීත කාලවලදී වැඩියෙන් සීත සඳහා අඳින ඇඳුම් වැඩියෙන් මිලදී ගන්න. අන්න ඒවා. ඒ වගේ ඊළඟ මේවට අදාළ වෙන්නේ නැති වෙනක් සාධක. අපි ඒක O කියලා හඳුන්වනවා. වෙනස් සාධක O කියලා හඳුන්වනවා. දැන් බලන්න. මෙන්න වෙනස් සාධක විදිහට දැන් මේ දවස්වල කොරෝනා නැත්තම් COVID-19 වෛරසය නිසා වෙළඳ පළට නැත්තම් වෙළඳාමට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ලොක්ඩවුන් කරනවා, සංචරණ සීමා පනවනවා, ඒතකොට කඩවල් වලට ඒ වගේ දේවල් වලට ව්‍යාපාර වලට ආදායම අඩු වෙනවා. අන්න ඒ වගේ වෙනස් සාධක බලපෑම් එල්ල කරන්න පුළුවන් මේ ඉල්ලුම සඳහා. මෙන්න මේ කියන සාධක අට ප්‍රධාන වශයෙන් මීට වඩා සාධක තියෙනවා. හැබැයි අපේ සිලබස් එකේදී මෙන්න මේක ප්‍රධාන වශයෙන් මේ කියන සාධක ඉල්ලුම සඳහා බලපෑම් එල්ල වෙනවා කියලා අපි හඳුන්වනවා. මේ කියන සාධක මේ කියන සංකේතත් එක්කම ඔයාලා පාඩම් කරගන්න වෙනවා.